අයිබෝන් කියල පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ රෙද්දිද චිත්ත දනස කාඩ් එකේ රිජෙක්ට් වෙලාද නැත්නම් ඇක්ටිව් එකේද තියෙන්නේ කියලා බලාගන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඉම්ස් එකට හරි කෝල් කරලා දැනගන්න ඇයි මේ රිජෙක්ට් වෙලා තියෙන්නේ කියලා. හරි, එහෙනම් අපි වීඩියෝ එකට යමු. මෙතන ටයිප් කරන්න ඉම්ස් කියලා. සර්ච් කරලා මෙතන තියෙන ඉම්ස් හෝම් කියන බටන් එක ක්ලික් කරන්න. අපි දැන් මේ ඉම්ස් වෙබ්සයිට් එකේ. දැන් අපි මෙතන මේ ටයිප් කරන්න ඕන. අතන සර්ච් බාර් එකේ ටයිප් කරන්න ඕන රිද්දිදෝ ජිත්ත දිනංස කියලා. මෙතන සර්ච් කරලා පල්ලහැරදී පල්ලහැන් වැඩනා සේර්විත්සයෝ කියලා එද්දිතෝ පිරිසෝන දී චිත්ත නාස දුමන්ද කියලා ඒක කලික් කරන්න. ඉටපස මෙතන ස්පීඩ්ඩෙන් ලොග්ගෙන්ට පුල මම යන්න ස්පීඩ්ඩෙන් ඔගුල්ලන්ට එතන තියෙන එකකවන්ටලින් යන්න පුළුවන්. මෙතන ඔගොල්ලන් ඉමේල් පාස්වර්ඩ් ගහන්න මම ඇප් එකින් යන හින්දා මෙතන ඇච්චේ දිගිනේ ක්ලික් කරපු ගමන් මගේ ඇප් එකට ඔටෝ ලොග් වෙනවා. දැන් ආය ආපහු පළවෙනි කරපු මේ වෙබ්සයිට් එකට ආපහු ආවා. මෙතන අක්කස්සෙන්ත කරලා ඊට පස්සේ වල දැන් මේ ඉන්නේ ඉම්ස් ඇප් එකේ. මෙතන වල පේනවා මේ වම් අත පැත්තේ ඉරි කෑලි තුනක් ඒක උබන්න. එතන මෙතන දෙවෙනිට තියෙන මේ පෑනක් වගේ එකක් තියෙන කොටුවක් ඒක ක්ලික් කරාට පස්සේ උතන තියෙන දෙවෙනිට එක ලිස්ත දොමන්ද කියන එක ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ වාඩ මෙතන වැඩෙනවා ඔයාගේ දෙම්බන්ද දාපු විස්තර සේරම කාඩ් චිත්ත වෙනස කාඩ් එකට. මම මේ මගේ අන්තිමට තියෙන්නේ මගේ මාස 18 ඉවරෙච්ච එක තෙරමිනාත කියලා තියෙන්නේ. ඊට පස්සේ මම ආය දෙම්බන්ද දාලා ආය මගේ රිස්පෙන්ද කියලා වැටෙනවා. රිස්පෙන්ද කියන්නේ රිජෙක්ට් වුණා කියන එක තමයි. ඉතින් ඕගලන්ට පුළුවන් මේ වගේ බලාගන්න. ඊට පස්සේ ඕන්න කැමති නම් ඉම්ස් එකට කතා කරලා දැනගන්න පුළුවන් ඇයි මේ රිස්පෙන්ද කරලා තියෙන්නේ කියලා. එහෙම නැතුව මේ ඉස්පෙන්ද කරලා නැත්තම් කෝල් කරන්න බැහැ. කෝල් කරාට එයාලට උත්තර දෙන්න අමාරුයි. ඒ වගේම සමහර අයගේ ඉස්පෙන්ද කියලා වැටෙන්නේ නැතුව මාස ගානකින් මේ කාඩ් එක හම්බෙලා නැතුව ඉන්න. ඉතින් ඒ අයට බැහැ කෝල් කරලා දැනගන්න. ඉතින් ඇක්ටිව් එකකින් කාඩ් එක තියෙන්නේ. ඉස්පෙන්ද කියලා වැටුණොත් තමයි කෝල් කරලා දැනගන්න පුළුවන්. ඉතින් මොකක් හරි හේතුවකට තමයි මේ විදිහට මේ රිජෙක්ට් කරන්නේ. ඉතින් මේ වාල්ට් ඒ විදිහට දැනගන්න පුළුවන් ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මම හිතනවා මම මේ වී කරන වීඩියෝ එක අපිට අවශ්‍ය වෙයි කියලා. ඒ වගේම තවත් වීඩියෝ රසකින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.